ස්වාමින් වහන්සේ පුද්ගලෙක්ට Tamange අරමුණු කරා ළඟා වෙන්න පෙර කුසල ශක්තියත් බලපානවා නේද? දැන් කුසල ශක්තිය කෙනෙක්ට නැති නිසාද ඒ කෙනාගේ අරමුණු වලට ළඟා වීමට හැකි වෙන්නේ? මෙහෙමයි නෝනා, අපිට කුසල ශක්තියක් නැහැ කියලා කියන්න බෑ. මොකද මේ බුද්ධෝත්පාද කාලයක මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුවේ අපේ අතීත කුසල් සංස්කාරයන් අප්‍රමාණ අපි සතුව තියෙන නිසා. නමුත් සමහර අයට නෝනා මේ කුසල් සංස්කාර මතු කර ගැනීමේ දුර්වලතාවයන් තියෙනවා. මොකද මේ කුසල් සංස්කාරයන් මතු වෙන්න නම් අනිවාර්යයෙන්ම වර්තමානයේ තුල අපි කුසලෙන් ශක්තිමත් වෙන්න ඕනේ. මොකෝ අපේ ජීවිත තුල විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් තියෙනවා. ඒ කුසල් මතු කරන්න නම් අපි නිරේතුරුවම වර්තමානයේ තුල කුසලෙන් ශක්තිමත් වෙන්න ඕනේ. වර්තමානයේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් මතු වෙලා එනවා. ඒ වගේම වර්තමානයේ තුල අකුසල් තුල ශක්තිමත් වෙන්න අතීතයේ විපාක නොදුන්නා වූ අකුසල් තමයි මතු වෙලා එන්නේ. ඒ නිසා නිරේතුරුවම අපිට මේ ගමනේදී බාධාවන් සකස් වෙනවා නම් අපි දකින්න ඕනේ එකක්, ඒ බාධාවන් සකස් වෙන්නේ අනුන් නිසාවත්, ආණ්ඩුව නිසාවත්, වෙන කෙනෙක් නිසාවත්, තරහකාරයෙක් නිසාවත්, දෙවියන් නිසාවත් නෙමෙයි. ඒ බාධාව සකස් වෙන්නේ කුමක් නිසාද? මමම සංසාරයේ කළා වූ අකුසල් විපාකයන් නිසායි කියන කාරණේ දකින්න ඕනේ. ඒ කාරණේ දැක්කට පස්සේ අපි නිරේතුරුවම මොකද්ද කරන්නේ? කුසලයේ තුල ශක්තිමත් වෙනවා. දානයේ තුල ශක්තිමත් වෙනවා, සීලයේ තුල ශක්තිමත් වෙනවා. ඒ කුසලයේ තුල ශක්තිමත් වෙදින ඕන අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතුවෙනවා. ඒ මතුවෙනවා වගේම අපි නිරේතුරුවම දෙවියන්ගෙනුත් සමහරු මෙවැනි දේවල් වලට පිට බලාපොරොත්තු වෙනවා. දෙවියන්ට පූජා වට්ටියක් තිබ්බා, පොල් ගෙඩියක් ගැහුවා කියන කාරණයෙන් අපිට කවදාකවත් දෙවියන්ට අපිට රැකියාවක් ලැබලා දෙන්න, විභාගයක් පාස් කරලා දෙන්න, විවාහයක් කරලා දෙන්න දෙවියන්ට පුළුවන් කමක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. නමුත් ආටානාටිය සූත්‍රයේ දේශනා කරන වෙලාවේ අර සතරවරන් දෙවියෝ බුදුරයන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස ලෝකයේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික බලවේග තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටික බලවේග යක්ෂයෝ බුදුරජාණන් වහන්සේටවත් ගරු කරන්නේ නැහැ. ධර්ම රත්නයට ගරු කරන්නේ නැහැ, සංඝ රත්නයට ගරු කරන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටික බලවේග භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට නිරේතුරුව පීඩා කරනවා කියනවා නෝනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ආටානාටිය සූත්‍රයට අදාළව අපිට දකින්න පුළුවන් අපිට මේ අමනුෂ්‍යයෙන් වෙන්නා වූ පීඩාවන් දෙවියන්ට මගහරවන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දන් දීලා, සිල් රැකලා, පින්කම් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දෙවියන්ට පින් අනුමෝදන් කළාම දෙවියන්ගේ පුණ්‍ය ශක්තිය වැඩි වෙනවා. ඒ පුණ්‍ය ශක්තිය වැඩි වෙනකොට අර අමනුස්ස ලෝකයෙන් අපිට වෙන්නා වූ පීඩාවන්, බාධාවන් තියෙනවා නම් දෙවියන් මැදිහත් වෙලා ඒවා පරාජය කරලා දානවා. දෙවියන්ගෙන් අපිට වෙන දේ ඒක තමයි. එහෙම නැතු දෙවියන්ට අපිට රැකියාවක් උසස් වීමක් ලබා දෙන්න නම් බෑ. දැන් අපි කියමු කතරගම දෙවියෝ ඉන්නවා, සමන් දෙවියෝ ඉන්නවා. ඒගොල්ලෝ ඒ දේවත්වයටපත් උනේ කුමක් නිසාද? ඊට අදාළ සංස්කාරයන් ඒගොල්ලෝ රැස් කරපු නිසා. දැන් ඔබ හිතන්න කතරගම දෙවියන් හිතුවොත්, සමන් දෙවියන් හිතුවොත් මම අර සස්ත්‍රීක දිව්‍යතලයක ගිහිල්ලා උපදිනවා කියලා ඒගොල්ලන්ට උපදින්න පුළුවන්ද? ඒගොල්ලන්ට උපදින්න බෑ. ඇයි? ඒගොල්ලන්ගේ සංස්කාර තියෙන්නේ මේ මනුස්ස ලෝක ආශ්‍රිතව දෙවියෙක් වීමට අදාළ සංස්කාර තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. දැන් සස්ත්‍රීක දිව්‍යතලවල තාවතින්සේ ඉන්න ලොකුම දෙවි කෙනා තමයි සක්‍රයා. ඊළඟට කවුද ඉන්නේ? සතරවරන් දෙවියෝ. සතරවරන් දෙවියෝ කොච්චර හිටියවත් මම සක්‍රයා වෙනවා කියලා සතරවරන් දෙවියන් සක්‍රයා වෙන්න බෑ. ඇයි? ඊට අදාළ සංස්කාරය ඒගොල්ලන්ට නැහැ. ඒ වගේම කතරගම දෙවියෝ ඉන්නවා, සමන් දෙවියෝ ඉන්නවා. නමුත් ඒගොල්ලන් හිතුවොත් අපි හෙට ගිහිලා ශාස්ත්‍රීය දිව්‍යතලයක උපදිනවා කියලා ඒගොල්ලන්ට එතෙන් යන්න බෑ. ඊට අදාළ සංස්කාර නැහැ. එහෙමනම් නෝන අපිට තේරෙනවා දෙවි කෙනෙකුටවත් උසස් වීමක් ලබන්න බෑ. බෑනේ ලබන්න නේද? ඒගොල්ලන්ටත් උසස් වීම නැත්නම් ඒගොල්ලෝ මෙතන ඉඳීද මනුස්ස ලෝකේ ඒගොල්ලෝ අර ශාස්ත්‍රීය දිව්‍යතල වලට ගිහිලා අප්‍රමාණ සැප විඳින. නමුත් එහෙම ලබන්නේ ඒගොල්ලන්ටත් බෑයි. සංස්කාර වලට අදාළවයි ඒගොල්ලෝ මේ මනුස්ස ලෝක ආශ්‍රිත දෙවියෙක් බවට පත් උනේ. නමුත් කවදා හරි දවසකේ සංස්කාර ශක්තිමත් වෙලා යාට චිත්තයක් සකස් වුණොත් එයා ශාස්ත්‍රීය දිව්‍යතලයකට යාවි, නැත්නම් සතර අපායන්ට වැටෙන්නත් පුළුවන්, සෝවන් වෙලා නැත්නම්. එහෙනම් නෝනා දෙවි කෙනෙකුටවත් බෑ Tamanta උසස් වීමක් ගන්න. උසස් වීමක් ගන්න පුළුවන් නම් ගන්න තියෙන එකම දේ තමයි කුසලය. ඊට වඩා දෙයක් නැහැ. දෙවි කෙනා වුණත් උසස් වීමක් ලැබලා අර ශාස්ත්‍රීය දිව්‍යතල වලට යනවා නම් එයා කුසලය තමයි ප්‍රයෝගික කරගෙන ඉදෙන්ට යන්න. එහෙනම් අපේ ජීවිත ඉස්සරහට එන බාධාව තුල නෝනා කුසලයමයි අපිට උපකාර වෙන්නේ. මොකද අකුසලයමයි අපිට දුක කියන කාරණේ සකස් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම අපේ ජීවිතයට බාධා, පීඩා කොපමණ ආවත් ඒ සෑම බාධාවක්, පීඩාවක්ම කුසලය තුල ඉඳගෙන ශක්තිමත් කරගෙන අපි මේ බාධාව ජය ගන්න. එහෙම නැත්නම් වෙන කාටවත් කිසිම බලවේගකට නොවන අපේ අකුසල් යටපත් කරලා දාලා අපිට මාර්ගය කියලා දෙන්න බෑ. නමුත් අපි මේ යන ගමනේදී දෙවියන්ට පුළුවන් අර අමනුෂ්‍ය බලවේග වලින් මිත්‍යා දෘෂ්ටික බලවේග වලින් අපිට වෙන්නා වූ පීඩාවන් වළක්වලා ඒ සුරක්ෂිතභාවය දෙවියන්ට ලබා දෙන එක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්පෙත් කරලා අනිවාර්යයෙන්ම දෙවිවරුන්ට පින් දෙන්න කියලා.